ආයුෂ කොහොම වේවා මගතට යනකොට පාර දිගේ යනකොට දකින හැමදේම අපි කියනවනේ ඒ කියනකොට මේ මම මේ දැකපු දෙයක් කියන්න මේ ඖෂධීය පානයක් කියලා තමයි කියන්නේ සාමාන්‍යයෙන් මේවත් පළවෙනි වතාවට බොන්න සූදානම් මේ තියෙනවා මේ කිරල කියලා තමයි මේකට කියන්නේ කිරල බිව්වහම කියන ප්‍රෙෂර් වලට හොඳයිලෝ වකුගඩු වලට හොඳයිලෝ ඇඟේ සීනි තියෙනවා නම් එහෙම හොඳයිලෝ ඇඟේ උෂ්ණත්වය අඩු කරනවා කියලා පානයක් කියලා තමයි කියන්නේ සීත පානයක් කියලා තමයි කියන්නේ අර දියුල් වගේ කියලා තමයි කියන්නේ මම දන්නේ නැහැ කොහොමද අක්කේ අරන් යන්නක බලන්න ඕනේ මේ මාත් එක්ක ඉන්න මගේ කැමරා ශිල්පියා මේ අපි පොඩි මල් ඉන්නේ මේ මෙන්න තියෙනවා පානේ බොන්නයි සුදානම් එන්නේ මේ ඌල් කරලා තියෙන්නේ ඒක රසයි නේ රසයි දියුල්ම තමයි මේ ඔබට හම්බ වුණොත් මේ විදියට ඔබ අනිවාර්යෙන් පානය කරන්න මොකද ඔබේ පුංචි දුවදරුවන්ට ලබා දෙන්න මේ දවස්වල කොරෝනා තියෙනවානේ මම හිතනවා ඉතින් මේ දේශීය දේවල් මේ අපිට ඇඟට හොඳයි මේ දවස්වල මේ දේශීය පානයක් එහෙම ගන්න මේ කිරල මේ රුපියල් 50යි වීදුරු අපි දැන් ඉන්නේ මේ ගාල්ල පැත්තේ ඉන්න නිසා ඔබටත් මේ වගේ හම්බ වුණොත් ඔබේ නෑදෑ හිත මිත්‍රයන්ට හරි ගමන් නැ අරන් ගිහලා දෙන්න පුළුවන් නම් මේ මේ ගෙඩි කී එකක් එන්නකෝ බලන්න සියයට ගෙඩි 8ක් හම්බ වෙනවා ඉතින් මේ මේ විදිහට ඔබත් අරන් මේක හදන්නේ කොහොමද? මෙතන එනක්. ඔව් මෙතන පුට්ටක් හයියෙන් කතා කරමු. මේ ගෙඩිය ටික එළ ගෙඩිය මේ ගලවල පැත්තකට දාන්න. ඊපස්සේ මේක දෙකට හදන්නවා. මේක හදන්න පුළුවන්. මැද කීර සමාවිතව පළවල්ලා කේවා. ඒක පුට්ටක් හැන්දෙන් හොල්ලන දාලා. ඒකට හොදලා බෙන්දරේට දාන්න වතුරයි ලුණුයි. බෙන්දර් කරලා සීනි දාලා කිච්චේ ගෙදාන්න පුළුවන්. මේ මේ මොනාරද දැක්කේ මේ බොන්නේ මේක දැන් සාමාන්‍ය හොඳ මොනාරද? ඔක්තෝබර් මාසේ මාර්තු මාසේ ඔක්තෝබර් මාසේ තමයි මේක අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ගොඩක්ම තියෙන දකුණු පළාතේ තමයි මේක හැදෙන්නේ. ගාල්ල මාතර හම්බන්තොට පැත්තට තිස්ස පැත්තට යනකොට ගොඩක් තියෙනවා. ඉතින් පාරයින තියාගෙන හදාගෙන අපේ ජනයා විකුණනවා. ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා දැක්කොත් එහෙම. ඉතින් මේ අනිත් කාරණේ තමයි මේ කීරල පළතුර මේ උෂ්ණ අධික පළතුරක් විදිහට තමයි ජනවාරයේ සැලකෙන්නේ. ඒක නිසා අපේ ජනයා විසින් අපිටම ආවෙනක විදිහට මේකට මේ අර උෂ්ණ අධික බව අඩු කරගන්න පොල් කිරි සමග මිශ්‍ර කරලා තමයි මේ පළතුර හදන්නේ. ඉතින් අර අපි මේක වෙන වෙන රටවල්වත් හැදෙනවා. නමුත් මේ අපිට ආවෙනක රසකට තමයි අපේ ජනයා විසින් හදාගන්නේ. මොනවා වුණත් ඉතින් මේක අපේ රටේ දෙයක්. ඔබටත් පුළුවන් ඉතින් මේ වගේ හම්බ වුණොත් මේ හදාගෙන බලන්න. මේ කීරල ගොඩක්ම හැදෙන්නේ මාර්තු මාසයේ සහ ඔක්තෝබර් මාසවල. ඉතින් දකින්න දකුණු පළාතට ගියොත් ඔබටත් ඉතින් ඔන්න හැකියාවක් තිබෙනවා කීරල හදාගෙන බොන්න. එහෙම නැත්නම් අහ ගෙදර ගෙනල්ලා හදාගෙන බොන්න. එහෙම නැත්නම් එතනදී බොන්න හැකියාවක් තිබෙනවා. අර පාරයිනේ සරුවත් විකුණන්නේ. අන්න ඒ වගේ විකුණන අයත් ඉන්නවා පාරයිනේ. ඉතින් මේ වගේ තැනක තමයි මේ අපි ඉන්නේ. අද දවසෙත් ඉතින් මේ වගේ පාර දිගේ යනකොට දැකපු දෙයක් ඔන්න ඔබට ගෙනාවා. ඉතින් බොහොමත්ම ස්තුති රැඳිලා හිටියට නැවතත් දවසකදී හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඉතින් ආයුෂ බොහෝ වේවා.